ඔයාලා බැලුම් පිපිරීමේ තරඟයට සහභාගී වෙලා තියෙනවද? එහෙමනම් ඔයාලා බැලුම් පුපුරන්න උත්සාහ කළේ කොහොමද? ගොඩක් පුම්බලා? එහෙම නැත්නම් නියපොත් එකකින් ඇනලා? එහෙම නැත්නම් කටුවකින් ඇනලා? බැලුමකට කටුවකින් ඇනලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති බැලුම ෂණිකව පුපුරලා යනවා. මේකට හේතුව තමයි බැලුනේ පෘෂ්ඨයේ එක තැනකට පමණක් අල්පිනිත්තේ පීඩණය යෙදීම. දැන් එක අල්පිනිත්තක් මත බැලුම තිබ්බහම පුපුරලා ගියානේ. එහෙනම් අල්පිනිත්ති ගොඩක් මත තිබ්බොත් බැලුමට මොකක් වෙයිද? දැන් ඔයාලට පේනවා අල්පිනිත්ති ගොඩක් මත බැලුනේ තිබ්බහම පුපුරලා යන්නේ නැහැ කියලා. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් තෙරපුම වැඩි කරත් ඒත් පුපුරලා යන්නේ නැහැ කියලා ඔයාලට පේනවා. මේකට හේතුව තමයි අල්පිනිත්තුවෙන් ලබා දෙන පීඩණය බැලුනේ පෘෂ්ඨය පුරා විසිරී යෑම. ඔයාලා දැක්කා එක් අල්පිනිත්තක් මත බැලුනේ තිබ්බහම එක් තැනකට විතරක් පීඩණයේ සීමා වෙන නිසා බැලුම් පුපුරලා ගියා. ඒ වුණාට අල්පිනිත්ති ගොඩක් මත තිබ්බහම පීඩණයේ විසිරලා යන නිසා බැලුම් පිපිරලා ගියේ නැහැ. ඔයාලට මේත් එක්ක මතක් වෙන තවත් දේවල් තියෙනවද? මැජික් ශිල්පීන් ඇන ගොඩක් උඩ නිදා ගන්න හැටි, එන ගොඩක් උඩ නටන හැටි, එන ගොඩක් උඩ ඇවිදින හැටි. අද අපි සරල ක්‍රියාකාරකමක විද්‍යාත්මක පැතිකඩ ගැන කතා කරා. තවත් මේ වගේම වීඩියෝ පටයකින් හමු වෙමු.